අයිබුවන් විදේශගත ශ්‍රී ලංකයන් වෙනුවෙන් අලුත්ම තොරතුරු රැගෙන එන අපගේ නාලිකාවට ඔබ සාදරයෙන් පිළිගන්නවා ඔබ තවමත් අපේ channel එකට අලුත් නම් දැන්මම අපිව subscribe කරලා ළඟ තියෙන bell ලකුණත් ඔබන්න මේ වගේ videos දාපු ගම එතකොට ඔයාලට දැනගන්න පුළුවන් රට තුල උද්ගත වී ඇති කොරෝනා වෛරස් අවදානමේ නවතම තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අද පෙරවරුවේදී සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී පැවැත්ුණා පසුගියදා මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවෙන් ඇති වූ කොරෝනා පොකුරේ මේ වන විට තත්ත්වය එහිදී විශේෂයෙන් සාකච්ඡාවට ගෙනුණා එම මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වූ සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා එහිදී අදහස් දැක්වුවා අපි ඒ වෙත යොමු වෙමු රෝගීන් හමුවීම කලබලයට කාරණයක් කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ මොකද මේ සක්‍රීය රෝගීන් හොයාගෙන අපි එයාව පරීක්ෂණයට ලක් කිරීම නිසා මේ රෝගීන් හමු වෙනවා ඒ හමු වෙන හැම ස්ථානයකම ඒ රෝගීන් ආශ්‍රිතව ඉන්න අනිකුත් සියලු දෙනාමත් අපි පරීක්ෂණයට ලක් කරලා නිරාදායනයට ලක් කරලා ඒ අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ගන්නවා ඒ ගන්න නිසා මේක පැතිරෙනවාය මේක පාලනයෙන් අපි ඉලිහිලා තියෙනවාය කියන හැඟීම මම හිතනවා මේ අවස්ථාවේ ගත හැකි අවසාන තීරණයක් කියලා මම හිතන්නේ නැහැ අවශ්‍ය කරන්නේ ජනතාවගේ සහයෝගය ජනතාව මේ අවස්ථාවේදී සෞඛ්‍ය බලධාරීන් සෞඛ්‍ය සේවකයන් විසින් දෙන්නා වූ උපදෙස් නිසි ආකාරයෙන් පිළිපදලා ඒ සෞඛ්‍ය බලධාරීන් විසින් ගන්නා වූ ක්‍රියාමාර්ගවලට අවශ්‍ය කරන සහය ලබා දීලා කටයුතු කිරීමත් ඒ වගේම පොදුවේ පහුගිය මාස ගණනාවක් තිස්සේ ජනතාවට සෞඛ්‍ය අංශ විසින් නොකඩවාම දුන්න මූලික සෞඛ්‍ය නීති ප්‍රීති පිළිපැදෙන මම හිතනවා අපිට මේ පොකුරත් ජය ගැනීම අපහසුයක් වෙන්නේ නැහැ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතාත් මෙහිදී අදහස් ප්‍රකාශ කරනවා අපි ඒ වෙත යොමු වෙමු परीक्षण ගම්පහ දිස්ත්‍රික්කයේ විශාල ජනගහන ඝනත්වයක් තියෙන විශාල ජන ක්‍රියාකාරීත්වයක් තියෙන ස්ථානයක් ඒක නිසා එතනින් ඔබට ඒ කියන්නේ මේ රෝගියෙක් සමාජයට ආවම ඒ රෝගියා සමග ගැටෙන ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන් ඒ නිසා රෝගී ප්‍රමාණයක් ආසාදනය වෙන ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන් ඒ නිසා අපි දිගින් දිගටම මේ PCR පරීක්ෂණ කරනවා ආශ්‍රිතයින් අතර සිටින සියලුම රෝගීන් හඳුනා ගැනීමට අපිට පුළුවන් අපේ රෝගීන් හඳුනා ගන්නා ඉක්මන අනුව තමයි තීරණය වෙන්නේ අපිට මේ පොකුර කොයිතරම් දුරට පාලනය කර ගන්න පුළුවන්ද කියලා එතනින් මේක සමාජගත නොවේ ඉතින් තවමත් අපිට පැහැදිලි සාධකයක් නැහැ මේ සමාජගත වෙලා තියෙනවා කියලා COVID-19 වසංගතයේ ලංකාවේ ඒ නිසා